විශංකයා විශ්වාසනීය දැක්ම විශාල ප්‍රවෘත්තියක් මාධ්‍ය වගේ පළවෙන්න පටන් ගත්තා. ඒක තමයි ගල්කිස්ස මුහුදු වෙරළ තීරේ අර වැලි පිරවීමේ ව්‍යාපෘතිය. ඒක COVID-19 කාලේ විශේෂයෙන්ම පහුගිය කාලේ හදිස්සි නීතිය ක්‍රියාත්මක කරන මොහොතේ නැත්නම් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන මොහොතේ කාටත් නොකිය වහාම මේ මුහුදු වෙරළ තීරේ ගල්කිස්ස ප්‍රදේශයේ කිලෝමීටර් ගණනාවක් වැලි වලින් පිරෙව්වා. एक गण परिसर वेदीन प्रश्न करा प्रश्न करने को टांडू क्योंकि मैं गण अध्ययन करला मैं का वहाँ में तीरवी मटर कैबिनेट मंडले तीरने करा के ला दंग एक महाविशाल व्याप्ति के टर पेन्नमिन ये पुरोपु वैली तीरु अहिम पिटिम्मा पाऊगी दिन की पेस सोधा पालो कर लाग गया मैं के टर वियदंग कर पु मुदल रुपियल मिलियन अटसी अनुवा दंग अहिम पिटिम्मा बातरे गहला तिबिनो दंग मैं रुपियल मिलियन अटसी अनुवा वियदंग करला මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න කවුද බලය දුන්නේ දැන් සමහර මාධ්‍ය වල පළ වුණා මේක පහුගිය ආණ්ඩුවෙන් කරපු දෙයක් කියලා හැබැයි මේ පිළිබඳව කැබිනට් පත්‍රිකා පරීක්ෂා කරපුවම පැහැදිලිව පේනවා මේ සම්බන්ධයෙන් තීරණය කරලා තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනයාවට පස්සේ 2020 ජනවාරි 8 වෙනිදා තමයි මේ කැබිනට් තීරණය අරගෙන තිබෙන්නේ මීට පෙර යම් යම් අධ්‍යයනයන් සිදු වෙලා තිබෙනවා තීරණයක් අරගෙන නැහැ නමුත් ජනවාරි 8 වෙනිදා රැස්තුණු කැබිනට් මණ්ඩලයේ තීරණය කළා තිබෙනවා මේ ගල්කිස්ස මුහුදු තීරයේ ඇතුළු මේ ප්‍රදේශයේ මුහුදු වෙරළ තීරයේ වැලි පිරවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න මේක පෞද්ගලික සමාගමකට දීලා තිබෙනවා ඒ ව්‍යාපෘතිය එහෙම පිටින්ම දැන් සෝදා පාලුවට ලක් වෙනවා අපි හන්නේ දැන් ඒ ව්‍යාපෘතිය පිළිබඳ පාරිසරික අධ්‍යයනයක් කරාද ලෝකේ සමහර තැන්වල වෙරළ කාදණය සංරක්ෂණය කරන්න සමහර ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වෙනවා හැබැයි ඒ කුමන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළත් ඒවා පිළිබඳ නිසි පරිසර අධ්‍යයනයක් කරනවා නිසි විදියට ඒවා ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඇගෙයින් කරනවා ඒ ඇගෙයින් කරලා තමයි මෙවැනි ව්‍යාපෘති කරන්නේ හැබැයි මේ ව්‍යාපෘතිය කරලා තියෙන්නේ එහෙම නෙවෙයි කියලා පරිසර විද්‍යාඥයින් බහුතරයක් අද ප්‍රකාශ කරමින් තිබෙනවා අපි අහනවා ඇයි එහෙමනම් මේ ඇඳිරි නීති අවස්ථාව පාවිච්චි කරලා ජනතාවට මේක හොයලා බලන්නවත් ඉඩකඩක් දෙන්නේ නැතුව මේ විදියට ගල්කිස්ස මුහුදු වෙරළ තීරයේ වැලි වලින් පෙරවීමට ගත්ත තීරණේ හරහා මේ නැති උනේ මහජන මුදල් රුපියල් බිලියන 890. එහෙනම් ඒකට ආණ්ඩුවක් කියන්න ඕන විශේෂයෙන්ම අපි කියනවා මේ පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතාම කරපු ප්‍රකාශ ගන්නාවක් තිබෙනවා. ඩොක්ටර් ඔකේ